අද අපි මේ ඉන්නේ මෙල්බන් නුවර රොක්බෑන් ප්‍රදේශයේ තිබෙන පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ අපේ පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේගේ සහ දේවරක්කිත හඳුරන වහන්සේලාගේ ලොකු සහයෝගයක් මත අපිට මෙහි ලැබෙන දේවල් තැන්පත් කරන්න අපිට ගබඩාවක් හැටියට කන්ටේනර්යක් තියාගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා අපිට පුළුවන් වුණා වෛද්‍ය උපකරණ යම් ප්‍රමාණයක් එකතු කරලා ඒක ගබඩා කරන්න. අද ඒ ටික ලංකාවට යවන්න සූදානම් කරන වෙලාව. මේ වෙලාවේදී අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රටේ ඉන්න අය දක්වන්නව කැපීමට අපි ප්‍රශංසා කරනවා. අහිංසක රෝගීන් වෙනුවෙන් ලංකාව ගොඩාක් ප්‍රශ්න තියෙන වෙලාවක්, ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවක්, ඒ වගේ වෙලාවක ලාංකිකයන් හැටියට මෙහි ඉන්න අය මේ සීතල දේශගුණයේ වැද්දි ගොඩාක් මහන්සි වෙලා වෛද්‍ය උපකරණ එකතු ලංකාවට යවනවා. රෝහල් සේවා මණ්ඩලය අපි වෛද්‍ය උපකරණ එකතු කරන එක පටන් ගත්තේ මෙල්බන් වලින්. අද ඒක රටවල් ගණනාවකට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මම ගොඩාක් සතුට වෙනවා මේ අද වගේ දවසක මට සහභාගී වෙලා. මේ අද තමයි මම හිතන්නේ අපි මේ වසරේ තමයි පුළුවන් වුණේ වෛද්‍ය උපකරණ එකතු ලංකාවට යවන අවස්ථාවට සහභාගී වෙන්න. ඒ නිසා අපි මේ වෙලාවේදී අපි හැම දිනාට මේ වෛද්‍ය උපකරණ ලබා දුන්න අයට, ඒ රෝහල් වලට මේ සඳහා වේදන් කරන අයට හැම කෙනෙකුටම අපේ කෘතඥතාවය පළ කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවට මේ විහාරස්ථානයේ වගේම බෙරික්කී සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අපේ විමලානන්ද පණ්ඩිත හාමුදුරුවෝ, ඒ වගේම මහමෙවුනා බෞද්ධ මධ්‍යස්ථානයේ අපේ බෝධි හාමුදුරුවෝ ආදී සෑම ස්වාමීන් වහන්සේලාටම අපිට මේ සඳහා උදව් කරලා තිබෙනවා. අපි හැම දිනාටම අපේ කෘතඥතාවය මේ වෙලාවේ පළ කරනවා. ඒ වගේම මම කියන්න කැමතියි අපි මේ ඉදිරියට කරගෙන යන්න මේ රටේ ඉන්න හැම කෙනෙකුටම ඔබට පේනවා ඇති පුංචි උදව්වක් හරි කරන්න පුළුවන් නම්, සමහරට ඔබ දකින්නකොට රෝද පුටුවක් තියෙනවා නම්, එහෙම නැත්නම් පැම්පස් පැට්ටියක් තියෙනවා දැක්කොත් ඔබට මතක් වෙනවා ලංකාව අහිංසක රෝගීන්. එතකොට ඔබට අපි එකතු වුණොත්, මේ සියලු දෙනාම එකතු වුණොත් ලොකු සේවාවක් අපිට ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන්. ඉතාම අසරණ අහිංසක මිනිස්සු ගොඩාක් දුක් විඳින අපේ රටේ. රෝහල් සේවා මණ්ඩලයේ මුල් වෙලා ඔබ දන්නවා අපි ලංකාවේ ගොඩාක් රෝහල් ගොඩනගනවා. මේ වන රෝහල් 370කට වඩා අපේ වෛද්‍ය උපකරණ බෙදලා ගිහිලා තියෙනවා. ඒ සේවාව එන්න එන්න පුතුල ව්‍යාප්ත වෙනකොට ලංකාව පුරා අපිට කාගෙත් උදව් ඕන වෙනවා. රෝහල් සේවා මණ්ඩලයයි ලෝකෙ පුරා විසිරෙන සියලුම ශ්‍රී ලාංකිකයනු එකතු වෙලා අපේ රටට උදව් කරන හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපිත් සමග එකතු වෙන්න කියලා අපි හැම දිනාගෙම ඉල්ලා සිටිනවා. ඉතින් මේක වැඩක් අපි කරන්නේ තවත් පුළුවන් අපිට කන්ටේනර්ස් එක තුනක් හරි පහක් කරගන්න අපිට පුළුවන් තම සතියෙම දෙන්න පුළුවන් බලු. දැන් තියෙනවා අපිට ගිය මාසේ අපරාධ කොලක් වල යන 50ක් මිස් වෙනවා. නමුත් එන ඉරිදා අපි 55ක් තව පැක් කරනවා. නමුත් කෝපිල් හොස්පිටල් එකේ තියෙනවා තමයි 40ක් තියෙන්නේ. ඒවත් අපිට ලංකාවට ගන්න පුළුවන්. මම පාරමිතා බෞද්ධ විහාරයේ සභාපති හැපි පෙරේරා. අපි මේ විහාරස්ථානයේ මේ සුභ කටයුත්තක් සඳහා ඇත්තටම අපිට දායක වෙන්න අවස්ථාවක් ලබා දුන්න ගැනේ සංවිධායක කමිටුවට ස්තුතිවන්ත වෙනවා. අපි මේ කන්ටේනර් එක මෙතන තබාගෙන ඒ ශ්‍රී ලංකාවට යවන වෛද්‍ය උපකරණ සඳහා ඉඩ ලබා දුන්නේ අපේ සංගමේ දායක සභාවේ සම්පූර්ණ කැමැත්ත ඇතුව. ඒ ගැන මම ඉතාමත්ම ආඩම්බර වෙනවා. ඒ වගේම අපිටත් මේ පුණ්‍ය කර්මයට දායකත්වය ලබා දීමට අවස්ථාවක් ලබා දුන්න එක ගැන ඒ සංවිධායක මණ්ඩලම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දන්නවා ශ්‍රී ලංකාවේ අපි අවශ්‍ය වෛද්‍ය උපකරණ නැතුව විශාල ආරෝග්‍යශාලා ප්‍රමාණයක් මේ වෙනකොට වෛද්‍ය උපකරණ හිඟයක් පවතිනවා. ඉතින් අපිට මේ කරන්නේ උතුම් සේවාවක් අපේ ජනකොටස වෙනුවෙන්. ඒ නිසා මේට අපේ පූර්ණ අනුග්‍රහය අපි ලබා දෙනවා. බොහොම ස්තුතියි. මෙල්බර්න් වල වාසය කරන ශ්‍රී ලාංකිකයන් හැටියට මේ වගේ සත්කාරයකට උදව් වෙන ලැබිච්ච එක අපි හුඟක් අගය කරනවා.
අපේ සුබුති ස්වාමීන් වහන්සේගේ දැන් මේ දවස්වල වැඩලා ඉන්න එකත් අපිට ලොකු ශක්තියක්. I think අපේම රටේ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ වගේ පුංචි දෙයක් හරි කරන්න ලැබෙන එක අපි ලොකු භාගයක් සහභාගී වීම ලැබීම ලොකු භාගයක් කියලා සරතම. මම ප්‍රදීප් දිසානායක කාලයක් තිස්සේ මම රෝහල් සේවා මණ්ඩලයේ සමාජිකත්වයේ අරගෙන කටයුතු කරනවා. ඉතින් අමානි නෝනත් එක්ක වෙලා අපිට පුළුවන් වුණා මේ රොක් බෑන්ඩ් පාරමිතා පන්සලේ කන්ටේනර් එකක් 40 ft high cube කන්ටේනර් එකක් තියාගන්න ගිය අවුරුද්දේ ඉඳලා. ඉතින් අපි මේ හිම කියන තියපු කන්ටේනර් එකේ තිබිච්ච බඩු ටික දැන් අද මේ ලංකාවට යන කන්ටේනර් එක ලෝඩ් කරනවා. ඉතින් මේ පන්සලේ දායක සභාවටත් ලොකු හාමුදුරුවෝ වහන්සේ ඇතුළු සියලු සංඝරත්නයටත් කෘතගුණ මේ ප්‍රකාශ කරනවා. තෙරුවන් සරණයි. Yeah.
I'm not going to be able to do that.